රාජ්‍ය මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් ඔබ තමුන්නාන්සලාට යම් කිසි හෙළිදරව්වක් කළ යුතුයි. මොකද විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය ආයතන ගත්තාම ප්‍රධානම රාජ්‍ය මාධ්‍ය ආයතන දෙක හැටියට විද්‍යුත් මාධ්‍යයේ රූපවාහිනී සංස්ථාවත්, ඒ වගේම ස්වාධීන රූපවාහිනී සේවයත්, ඒ වගේම ගුවන්විදුලි සංස්ථාවත් අද ප්‍රධාන තැනක් ගන්නවා. ප්‍රධාන ආයතන දෙක ජාතික රූපවාහිනියත් ස්වාධීන රූපවාහිනියත් වැටුප් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් අද උද්ගත වෙලා තියෙනවා. ස්වාධීන රූපවාහිනියේ සභාපතිනිය, වැඩබලන සභාපතිනිය ඉවත් වීමේ සූදානම්කුත් තියෙනවා. ඉතාමත් වගකීමෙන් කියන්නේ අවුරුදු 4 මාස කීපය තුළ ස්වාධීන රූපවාහිනියට සභාපතිවරු 6 පත් කළා වැඩබලන තත්ත්වය තුළ. රූපවාහිනී සංස්ථාවට සභාපතිවරු 5 පත් කරලා ඉන්නවා. රූපවාහිනී සංස්ථාව සහ මුලින්ම බිඳ වැටෙන තත්ත්වයකට, වැටුප් ගෙවා ගන්න බැරි තත්ත්වයකට ඇද වැටලා තියෙනවා. ස්වාධීන රූපවාහිනිය අද ස්වාධීන රූපවාහිනී ඉතාමත්ම බංකොලොත් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. 2014 වෙන විට රේටින්ස් වලින් ශ්‍රේණිගත කිරීම් වලින් අංක 1 හිටපු ස්වාධීන රූපවාහිනිය මේ වෙනකොට අද අංක 6 වැටිලා තියෙනවා. අද ස්වාධීන රූපවාහිනියේ මුදල් තත්ත්වය ගත්තොත් ඉතාමත්ම අසීරු තත්ත්වයකින් දුවන තත්ත්වයක් තමයි ඇතිවලා තියෙන්නේ. මේ ඉදිරි සති කීපය තුළ ස්වාධීන රූපවාහිනිය නොපෙනී යන තත්ත්වයකට ඇතිවෙන්න ඉඩ තියෙනවා. රූපවාහිනී සංස්ථාවත් ස්වාධීන රූපවාහිනියත් මුළුමනින්ම දේශපාලනීකරණය කිරීමේ වැඩසටහනකුත් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. රූපවාහිනී සංස්ථාවෙත් ස්වාධීන රූපවාහිනියෙත් පිටතින් නිලධාරීන් බඳවගෙන මුදල් පටිපාටියට බැහැරව ඔවුන්ට අති දැවැන්ත වැටුප් ලබා දීමත්, දීමනා ලබා දීමත්, වරප්‍රසාද වරදාන් ලබා දීමත් නිසා තමයි මේ ආයතන දෙකම අද ඇද වැටිලා තියෙන්නේ. අවිධිමත් විදිහට, අනිසි විදිහට පොදු දේපළ පනත යටතේ මේ පසුගිය ජනාධිපතිවරණයේදී වෙළඳ දැන්වීම් ප්‍රචාරණ කටයුතු වලින් අනිසි විදිහට පාවිච්චි කරලා ස්වාධීන රූපවාහිනියට බලවත් පාඩුවක් සිද්ධ කරලා තියෙනවා කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාවම ඉලක්ක කරගෙන තමයි මේ පරීක්ෂණය පැවැත්වුවේ. මේ මොහොත වන විට ඒ පරීක්ෂණ කටයුතු වල ඇත්තම තත්ත්වය කිව්වොත් ස්වාධීන රූපවාහිනිය මහින්ද රාජපක්ෂ මැතිතුමාට මුදල් ගෙවන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. අද ස්වාධීන රූපවාහිනිය අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ මේ චෝදනාවත් එක්ක. මොකද ඒ චෝදනාවෙන් බැලුවොත් මේ වන විට ඔප්පු වෙලා තියෙනවා මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමාට ස්වාධීන රූපවාහිනිය ලක්ෂ ගණනක මුදලක්, හිඟ මුදලක් ගෙවන්න තියෙනවා. ඒ නිසා මේක තමයි යහපාලනය 2015 ජනවාරි 9 වෙනිදා උදේ ඉඳලා කරපු දේ. ආයතනවල ඉහළට නගවන්නේ කොහොමද? ආයතන සේවකයන්ගේ සුබසාධනය කොහොමද? ආයතනයේ විධිමත් විදියට ගෙනියන්නේ කොහොමද කියනවට වැඩිය ඒ ආයතන යොදාගත්තේත් දේශපාලන බලාධිකාරිය මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ හිටපු ආණ්ඩුවේ අයට මඩ ගහන්න අඩත් තේට්ටම් කරන්න. ඒ නිසා ඒ ප්‍රතිවිපාක අද ස්වාධීන රූපවාහිනියත්, ඒ වගේම ජාතික රූපවාහිනියත් භුක්ති විඳින. අද රූපවාහිනී සංස්ථාවේ සේවකයන් දැඩි බියක් තියෙනවා තමන්ගේ රැකියාව පිළිබඳව. ස්වාධීන රූපවාහිනියේ දැඩි බියක් තියෙනවා තමන්ගේ රැකියාව සහ ඉදිරි වැටුප් පිළිබඳව. ඒ සියල්ල තියාගෙන ස්වාධීන රූපවාහිනිය විශේෂයෙන්ම පෞද්ගලික අංශයට විකිණීමේ සූදානම්කුත් පවතිනවා.